මම නිරුක්ෂ කුමාර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජාතික සංවිධායක දැන් අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න කරගත්තේ අද පක්ෂයක් විදියට අපි දන්නවා රට තුල දිනෙන් දින විවිධ මාර්තුකා එනවා අලුත් අලුත් දේවල් එනවා දැන් පෞගේ දවස් ටිකේ අපි දැක්කා ක්‍රීඩා ඇමතිවරයාට වෙච්ච දේ මේ රටේ ක්‍රීඩා ඇමතිවරයාට උනේ අර මේ රටේ තිබිච්ච මේ මංකොල්ලකෑන් සහ මේ රටේ තිබිච්ච මේ වංචා දූෂණ මේ ක්‍රිකට් එකේ තිබිච්ච තත්ත්වයන් පිළිබඳ ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරා ඒ සම්බන්ධව නීතිය ඉදිරියට ගියා ඒ සම්බන්ධව ඊට විරුද්ධව කටයුතු කරන්න ගිහිල්ලා අන්තිමට ඇමතිවරයාගේ ඇමතිකමක් නැති වෙලා ඇමතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ඉතින් අපිට තියෙන කාරණාව තමයි අපේ රට දැන් අපි මේ සිවිල් ක්‍රියාකාරීත්ව පක්ෂ නියෝජිත විතර පක්ෂයේ තනතුරු දරන පුද්ගලයන්ට අපි මේ රටේ සිවිල් වැසියන් වෙනුවෙන් අපේ රට හරි තැනකට අරන් යන්න අපිට විවිධ විදියට අපි අපේ හඬ අවදි කරනවා. මොකද අපි මේ හඬ අවදි කරන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රට මෙතනින් එහාට අරන් යන්න මේ හොරුන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් මාපියාකාරකෙන් තොර හොඳ රටක් හදන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඉතින් අවාසනාවකට කාරණාව මේ රට හොඳ රටක් මංකොල්ලකාරයන්ගෙන් තොර රටක් ජාති භේද නැති රටක් හදන්න උත්සාහ කරද්දී මේ රට පාලනය කරන්නේ නායකයා කැමති වෙලා තින්නේ දූෂකයෝ වංචාකාරයෝ මංකොල්ලකාරයෝ මාපියාකාරයත් එක්ක මේ රට අරන් යන්න. ඉතින් මේක බරපතල කාරණාවක්. මොකද අපිට මේ රටේ නායකයා එහෙම කරනවා නම් අපිට අනිත් සම්බන්ධව කතා කරවීම විහිළුවක් වෙලා තිනවා. දැන් අපි දන්නවා මේ වෙද්දී අපේ රට මාස ගාණක් මේ රට ස්ථීරව පොලිස්පතිවරයෙක් නැතුව තමයි මේ රට යන්නේ. හරිද? දැන් අපිට පේනවා අපි දැක්කා හිටපු පොලිස්පතිවරයාට අර කඩෙන් රීලෝඩ් දානවා වගේ රීලෝඩ් දම එතුමාගේ කාලය දික් කර එතුමාට පෙන්ෂන් යන්න විදියක් නැතුව රිටයර් වෙන්න දෙන්න නැතුව එතුමාව තියන් හිටියා. හරිද? එතකොට දැන් අපි අහනවා දැන් මේ පොලිස්පතිවරයා පත් කරන්න ක්‍රමවේදයක් තියෙනවද අපේ රටේ? හරිද? අපි දන්නවා විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීන කොමිෂන් සභා ටිකක් හදලා තිනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් තිනවා. මේ ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂ විපක්ෂ සහ සිවිල් ක්‍රියාකාරිකේ නියෝජනය කරන නියෝජිතයෝ ඉන්නවා. ජනාධිපතිවරයා නම් ටික දුන්නාම ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැති වෙලා තමයි පොලිස්පතිවරයා පත් කරන ක්‍රමවේදය තියෙන්නේ. දැන් අපිට තියෙන කාරණාව බරපතලම කාරණාව මේ පොලිස් දෙපාර්තමේන්තුවේ සුදුසුකම් නැති පුද්ගලයෙක් නැද්ද මෙච්චර කල් පොලිස්පතිවරයෙක් නිත්‍ය පොලිස්පතිවරයෙක් පත් කරගන්න ඈ මේක බරපතල කාරණාවක්නේ ඈ මොකද රටක නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න මේ රට ආරක්ෂා කරගන්න බැඳිලා ඉන්න ප්‍රමුඛතම ආයතනය තමයි ශ්‍රී ලංකා පොලිසිය. එතකොට ශ්‍රී ලංකා පොලිසියට දැන් වසර ගානක ඉඳලා අර රීලෝඩ් ක්‍රමයට හිටපු පොලිස්පතිවරයා පත් කරන්න හිටියා. එතකොට ඒ පොලිස්පතිවරයාට මොකක් හරි සැලැස්මක් මොකක් හරි ප්ලෑන් එකක් තිබුණාද මේ රටේ මේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරගන්න? හරි, එතුමා හැමතිස්සෙම ඉන්නේ ඇයි කොයි ලා ගෙදර යන්නද කියන එක. හරි, එතකොට දැන් සාමාන්‍ය ක්‍රමවේදය ඒ පොලිස්පතිවරයාගේ කාලය අයින් වෙනකොට ඊට පස්සේ සුදුසුකම තියෙන සුදුසුම පුද්ගලයා පත් කරන එක. හරි, එතකොට දැන් මේකට සුදුසුම පුද්ගලයෙක් මේ වැඩකම් පත් කළා නෑ. දැන් අදට තියෙන කාරණාව දැන් අද වෙද්දී අපිට දැන් මාධ්‍යමකින් ආරංචි වුණා දැන් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කළා. හරි, එතකොට දැන් වැඩ බලන පොලිස්පතිවරයා පත් කරලා තියෙන්නේ ජනාධිපතිවරයා. එතකොට සාමාන්‍යයෙන් පොලිස්පතිවරයෙක් පත් කරද්දී අර ආණ්ඩුකම් ව්‍යවස්ථාදායක සභාවේ අවසරය ඕන්නේ, ඒකේ අනුමැතිය ඕන්නේ. දැන් ඒ අනුමැතිය නොගන්න ඕන නිසාද වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරේ? මේක බරපතල කාරණාවක්නේ ඈ. එතකොට මොකටද ආණ්ඩුකම් ව්‍යවස්ථාදායක සභාවක්, මොකටද පාර්ලිමේන්තුවක්, මොකටද මේ ස්වාධීන ආයතන ටිකක්? එතකොට මෙන්න මේ ආයතන සියල්ලම ජනාධිපතිතුමා හයිජැක් කරලා ජනාධිපතිතුමා සහ පොලිස් ප්‍රභාර ඇමතිවරයාට ඒගොල්ලන්ගේ තනි තීරණයට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරලා තිනවා. ඉතින් අපිට වැඩ බලන පොලිස්පතිවරයාගේ නම ඒද බීද සීද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. හරිද? අපි කියන්නේ රටක් වුණාම
රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගන්න මොකද මේ දැන් මේ වර්තමාන කාලයේ වෙද්දි අපි දන්නවා රට මේ වෙද්දි මත්ද්‍රව්‍ය පැත්තෙන් එතකොට පාතාලයේ පැත්තෙන් විවිධ අක්‍රමිතා පැත්තෙන් දිනෙන් දින වැඩි වෙනවා එතකොට මේවා අයින් කරගන්න මේවා සම්බන්ධ මේවට සැලස්මක් සහිත මේ දීර්ඝ කාලින වැඩ කරන ස්ථීරසාර පොලිස්පතිවරයෙක් ඕනේ හරි දැන් අද වැඩවලන පොලිස්පතිවරයෙක් පත් කරා ඒ අර අපිට හිතනවා මේ පොලිස් පත් කරපු පොලිස්පතිවරයා අර සබදියාව නිසා පත් කරපු පොලිස්පතිවරයෙක්ද කියන එක ඈ සාමාන්‍ය ක්‍රමවේදයේ පොලිස්පතිවරයා පත් කරා නම් ඉවරනේ දැන් මේ සබදියාව නිසා මේ පොලිස්පතිවරයා පත් කරගෙන අපි දන්නවා ඉස්සරහට මැතිවරණ ටිකක් එනවා ඈ මේ මෙන්න මේ වගේ මේ මේවට යම් කිසි වාසියක් ගන්නද මේක පත් කරේ කියන එක අපිට බරපතල සැකයක් එනවා ඉතින් ඒ නිසා මේ රටේ පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා හෝ මැතිවරණ මොනවා හරි මේවා පත් කරන ක්‍රමවේදයක් තියෙනවා මෙන්න මේ ක්‍රමවේදිය අනුව පත් කරා නම් ඉවරනේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රමවේදයට මේ රටේ ව්‍යවස්ථාදායකයට පාර්ලිමේන්තුවට පයින් ගහලා තමයි ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරලා තින්නේ ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ පත් කිරීම අනීතික ක්‍රියාවලියක් මේ රටේ මිනිසුන්ගේ පරමාධිපත්‍යයට තමයි පයින් ගහලා තින්නේ මොකද අපි දන්නවා ජනාධිපතිතුමාට මේ රටේ පරමාධිපත්‍ය සම්බන්ධයෙන් එතුමා තැකීමක් කරන්නේ නැහැ මොකද එතුමාට පරමාධිපත්‍යමේ බලයක් නැහැ මොකද එතුමා පාර්ලිමේන්තුවට ආවෙත් පස්සේ දොරෙන් ඒ නිසා එතුමාට මේ රටේ පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව කියන එක එතුමාට ගාණක් නැහැ ඒ නිසා තමයි එතුමා මේ විධායක ජනාධිපතිකමේට මුවා වෙලා විධායක බලතල අරගෙන ජනතා පරමාධිපත්‍යයට ව්‍යවස්ථාදායකයේ පරමාධිපත්‍යයට පාර්ලිමේන්තුවට පයින් ගහලා ස්වාධීන කොමිෂන් සභාවල කොඳු කඩලා ඒවැ නියෝජිතයන්ට අපි දැක්ක පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කළා එතුමාට ඕන වෙලා තිබුණේ මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව හයිජැක් කරලා ඒක මගහරලා ඒකට පිටින් සබදියාව තියෙන පොලිස්පතිවරයෙක් පත් කරගන්න ඒ නිසා අපිට තියෙන බරපතල කාරණාව පත් වෙච්ච පොලිස්පතිවරයාට එතුමාට අපි දන්නේ මේ తాවකාලික උපත් කරපු පොලිස්පතිවරයාට එතුමාටත් වැඩ කරන්න ක්‍රමවේදයක් හැදෙයිද කියන එක හරිද ඒ නිසා අපි මේ රටේ අපි කියනවා අගමැතිවරයා ඉන්නවා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ නායකයා කැබිනට් එකේ නායකයා අපි ඔය දිනේෂ් කුණවර්ධන මහත්තයාට කියනවා ඔබතුමාලා ඉන්න කැබිනට් එකේ ඔබතුමාලගේ පාර්ලිමේන්තුව හරිද එතකොට ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ මහජන මුදල් පාර්ලිමේන්තුව කැඳවල තුනෙන් දෙක බලයකින් ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගෙන ව්‍යවස්ථාදායක සභාවල් පිහිටලා මොකටද මේවා කරේ නේ මොකටද මේ ව්‍යවස්ථාදායක සභාවල් හැදුවේ ඈ ඕනේ නැහනේ ජනාධිපතිවරයාට ඕන විදියට පොලිසිය බාර ඇමතිවරයාට ඕන විදියට පොලිස්පතිනේ පත් කරගන්න පුළුවන් නේ අපරාධනේ මේවා කරේ හරිද ඒ නිසා මේ රටේ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍ය නීතිය නමනවා නම් නීති ආධිපත්‍ය ගණන් ගන්න නැත්නම් මේ රටට අබසරණයි ඈ අපිට කියන්න තියෙන එච්චර තමයි මේ රටට අබසරණයි සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා යන්නේ මේ ඒකාධිපති ගමනක් හරි ජනාධිපතිවරයාට ඕන ගමන තමයි මේ යන්නේ ඒ නිසා අපි දැක්කා මේ මේවා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ මේවා සම්බන්ධයෙන් කතා වෙන්නේත් නැහැ අද පාර්ලිමේන්තුව සම්පූර්ණම කෝලම් මඩුවක් කළා පාර්ලිමේන්තුව අද සත්තු වත්තක් වෙලා පාර්ලිමේන්තුවේ මෙන්න මේ වගේ මේ කාරණා සම්බන්ධයෙන් කතා වෙන්නේ නැහැ හරිද ඒ නිසා අපි මේ රටේ සිවිල් ක්‍රියාකාරක විදියට මේ රටේ සුළු පක්ෂ නියෝජිතය විදියට අපි අපේ දැඩි අප්‍රසාදය ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයා මෙන්න මේ පාර්ලිමේන්තු ක්‍රමය මෙන්න මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙන්න මේ අනීතිකව මේ රාජ්‍ය ආයතන වලට මේ ස්වාධීන ආයතන වලට පත් කරන නිලධාරීන් පත් කරන ක්‍රමවේදයට මොකද මේකට මේ පළවෙනි ක්‍රමය නෙමෙයි මැතිවරණ කොමිසමට කරෙත් මේ සිද්ධියමයි දැන් මේ පොලිස් කොමිසමට කරන්නේත් මේ සිද්ධියමයි පොලිස්පති මැතිවරණ සාස්මේ සියලු දෙනා පත් කරන්න ජනාධිපතිවරයා උපයෝගකත් මෙන්න මේ ක්‍රමවේදය හරිද ඒ නිසා අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියනවා එළබෙන්නේ ඉදිරියට මැතිවරණ මේ රටේ මේ ක්‍රමවේදය අවසන් කරන්න මැතිවරණයක් තමයි එන්නේ ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට බාරයි මේ ක්‍රමය මේ රටේ මිනිස්සු තවදුරටත් මේ ක්‍රමවේදයට කැමතිද නැද්ද කියන එක තීරණය කරන ඉතිරි මැතිවරණේදී හරිද ඒ නිසා අපි මේ ප්‍රශ්නේ බාර දෙන්නේ මේ රටේ මහ ජනතාවට අනිත් කාරණාව තමයි මේ වෙද්දී අපි දන්නවා මේ පොලිස්පතිවරයා කාරණේක පැත්තකින් තිබ්බාම අපි දැක්කා ඊයේ පෙරේදා මේ රටේ
අයවැයක් ඉදිරිපත් කරා. අපි දන්නවා ජනවාරි පළවෙනිදා දැන් අලුත් අවුරුද්දක් එනවා. මේ අලුත් අවුරුද්ද වෙද්දී අපේ රටේ මධ්‍යම පාන්තිකයට හොම්බෙන් යන්න වෙන්නේ මේ රටේ පළවෙනිදෙන් පස්සේ. අපි දන්නවා මේ වෙද්දී වැට් එක වැඩි කරලා තිනවා. මේ වෙද්දී ආනයනය කරන අමුද්‍රව්‍ය මත පනවන බදු වැඩි කරලා තිනවා. මේ රටේ රාජ්‍ය සේවකයාට මේ රටේ වෘත්තිකයාට මේ සියලු දෙනාටම බදු පනවලා මේ රටේ මධ්‍යම පාන්තිකයා සම්පූර්ණයෙන්ම ප්ලැටේ ප්ලැට් කරලා තින්නේ. මොකද අපි දන්නවා දැන් අපි දැක්ක ඊයේ පෙරේදා කාංචන විදුලි බල ඇමතිවරයා කියනවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනවාරි පළවෙනිදෙන් පස්සේ ඉන්ධන වලටත් මේ වැට් එක බලපානවයි කියලා. හරිද? එතුමා කියනවා ඩීසල් සහ භූමි තෙල් හැර අනිත් ඒවාට බලපානවයි කියනවා. එතකොට අපි දන්නවා මේ රටේ බොහොමයක් මධ්‍යම පාන්තිකයෝ තමන්ගේ පොඩි කාර් එකට බයිසිකලයට පෙට්‍රල් ටික ගහලා තමයි තමන්ගේ රැකියාවට යන්නේ, තමන්ගේ ජීවිකාව කරගන්නේ. තමන් ත්‍රිවිල් එකක් දුවලා, තමන් හූබ හරි පික්මියර් මොකක් හරි ඔය කුලී රථයක් හොයලා තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. අද ඒ සියලු දිනාටම මේ ජනවාරි පළවෙනිදෙන් පස්සේ ප්ලැටේ ප්ලැට් වෙන්න ගහන ක්‍රමවේදයක් තමයි හඳුන්වලා දෙන්නේ. ඒ නිසා මේ රටේ සියලුම මිනිසුන්ට කියන්නේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ මේ තියෙන මේ ත්‍රාඩ පාලනේ මේ ත්‍රාඩ ක්‍රමවේදය පළවා හරින්න සියලු දෙනාටම ඒකරාශී වෙන්න කියන කාරුණික ආයතනාව තමයි කරන්නේ. මොකද අපේ රටට අපිට අපි මේ මෙතනින් එහාට අපිට මේ කතා කරලා කෑ ගහලා අපිට ඇතිවිලා තියෙන මොකද අපිට දැන් කියන්න කෙනෙක් නැහැ. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ ජනාධිපතිවරයාට කිව්වොත් මේක හරියයි, අගමැතිවරයාට කිව්වොත් අදාළ අමාත්‍යංශයට මේ එක එකටත් කිව්වට මුන්ට බීරි අලින්ට වීණා වයනවා වගේ තමයි මුන් මේ කිසි දෙයක් අහන්නේ. අද මේ වෙද්දි මේ රටේ මධ්‍යම පාන්තිකයෝ වෘත්තිකයෝ සියලු දෙනාම මේ රට අතහැරලා යනවා. මොකද මේ රට ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි ඔබ දන්නවද මේ රටේ කිසිම මේ ත්‍රාඩ දේශපාලච්චි මේ එක දේශපාලච්චි මේ රට අත්හැරලා යනවද? එකෙක්වත් මේ රට අත්හැරලා යන්නේ නැහැ. ඇයි? උණ්ඩ මේ රටේ වෘත්තීය වේදිකාවේ මේ රටේ දුප්පත් මිනිහගෙන් සියලු හැම පැත්තෙම හතර වටේ බදු ටික ගහලා බදු ටික එකතු කරනවා. ඒ බදු මුදලින් උන් ජීවත් වෙනවා. ඒ නිසා උන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා උන් මේ රට අත්හැරලා යන්නේ නැහැ. මේ රටේ ජීවත් වෙන්න බැරි හින්දා මේ රටේ සියලුම වෘත්තීය වේදිකාරු සියලු මිනිස්සු මේ රට අත්හැරලා යනවා. හැබැයි අතහැර ගියාට මේ ඔය කියන එක දේශපාලනයක අයින් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි දැක්කා පහුගිය කාලේ අධිකරණයෙන් හොඳ තීන්දුවක් දුන්නා. මේ රට විනාශ කරපු මේ රට මේ ආර්ථික වශයෙන් ඇද දාපු මිනිසුන්ට මිනිස්සු කවුරුන්ද ඒගොල්ලන්ට කරන්න ඕනේ මොකද්ද කියන එක මේ රටේ උත්තරීත අධිකරණය තීන්දුවක් දුන්නා. එතකොට අධිකරණයට තේරෙනවා මේ පෞගිය කාලේ මේ පාලනය කරපු මේ මිනිස්සු මේ රටට කළ ජාතික අපරාධය. මේ කරපු අපරාධය නිසා තමයි අද ඩොලරේ අධික ලෙස ඉහළ ගිහිල්ලා තින්නේ, ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තින්නේ, එතකොට විදුලි මිල ඉහළ ගිහිල්ලා තින්නේ. ඔන්න ඔය අර අධිකරණයෙන් වැරදි කර කර අධිකරණයෙන් තීන්දුව දීපු ඒ පාලනය කරපු රාජ්‍ය නායකයෝ සහ නිලධාරීන්. හරිද? ඒ නිසා මේ රටේ අධිකරණයකින් මේ රටේ ඒ පාලනය කරපු නිලධාරීන් ඒ නායකයන් වැරදි කරපු ඒ වැරදිකාරයෝ කරපු රටක් ඒ වැරදිකාර කරපු නායකයෝ සහ ඒ නිලධාරීන් තවමයි තවමත් මේ රටේ ඒගොල්ලෝ තමයි තීන්දු තීරණ ගන්න තැන ඉන්නේ. හරිද? ඒ නිසා අපිට අද පාලනය වෙන්න වෙලා තියෙන්නේ අන්න අධිකරණයෙන් වැරදිකාරය කරපු ඒ රාජ්‍ය නායකයෝ සහ ඒ රාජ්‍ය නිලධාරීන් අතින්. ඒ නිසා අපිට අවසාන වශයෙන් කියන්නේ මේ රටේ මිනිසුන්ට ලබන අවුරුද්ද එන්නේ තීරණාත්මක අවුරුද්දක්. සියලු දෙනාම එකතු වෙලා මේ අවුරුදු 75ක් තට්ටුමාරුවට අරන් ගිය මේ ත්‍රාඩ ක්‍රමය අයින් කරන්න සියලු දෙනාම එකතු වෙන්න කියන ඉල්ලීම තමයි අපි පක්ෂයක් විදිහට ඉල්ලා සිටින්නේ.